දෙන්න රජිනුවන්ට දාව රත්නාවලී කියන විදෝගේ සිතින් පන්න පරාක්‍රම කුමාරයා තමයි මහා පරාක්‍රම බාහු මන්නත් පන් පළවෙනි පරාක්‍රම බාහු රජු විදිහට රට එක්තරා කරමින් ක්‍රිස්තු වර්ෂයේ 1153 වසරේ පොළොන්නරුවේදී රාජාභිෂේකය ලැබලා තියෙන්නේ එතුමා රජකම් කරලා තියෙනවා ක්‍රිස්තු වර්ෂයේ 1186 දක්වා අවුරුදු 33 අන්නේ කාල පරිච්ඡේදය තුළ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කළා කියලා සොයාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රගන්න තලයේ පුරා විද්‍යාඥයෙකුට මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහත්මයා අදහස් කරලා තියෙන්නේ මේ තියෙන්නේ අන්නේ කියන මහා පරාක්‍රම බාහු රජතුමාගේ ප්‍රතිමාව කියලා නමුත් මේක සම්බන්ධයෙන් තවත් මතයක් තියෙනවා ලංකාවේ පළවෙනි පුරා විද්‍යා කොමසාරිස්වරයා වුණු महाचार्य एसपीपी बेल महत्या आधार कर लती है ने में ती है ने ऋषिवर एक के प्रतिमा वक्कीला ऋषिवर तुंदने एक के ना संधानगला ती है ना अनित्यकना अगस्त हा अनित्यकना खापी लकीला इतना कोण में प्रतिमा वहा बैंडल जनकता अवतानु मित्र सिगुन विशाल गर्भारोते आप पालुआ शेंग वेंग करला ये वाई इधरी पालु आधार के विजय पिटुपास्तें हेतु कर लती है तमाई में निर्माणे करा कीला जनकता अवले संधानगला ती है ने एक ये नई दिए गालपालू पीपियां मोहालर प्रतिमा और पीटुपासीन दक्षिण में रहती है ना हर तीर में गालपालू नमूद पुराविद्यात्मक वे एकाताव सात्यात देखिए लाताहाओ रुकर गए ने इतना उनमें पीटुपासी तीन सीलु में गाल खालू पाटाई में इस तरह तीन गलत प्रतिमा वास सुधु पाटाई नमूद ते कम वार गे ये नम में वारने वेने सरे हेतु का माई में गाल वार गे हादुन्ना ने ग्रनाई ते मन्नत्तां कुरुंदु गाल कियला मेक स्वभाव सुधु पाट गला मेक व्यस्तवेदिला काले अज्ञाम खालू विनवा දැන් අවුරුදු 20කට විතර කලින් එහෙම වර්ෂාවට ලක් වෙලා මේ පිටුපස්ස වගේ මේ ඉදිරි කොටස කළු පාටට තිබුණේ මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක රසායනික ද්‍රව්‍ය යොදලා වසරින් වසර සෝදනවා ඒ නිසා තමයි මේ ගලට උරුම නියම පාටින් දකින්නට තියෙන්නේ මේ ප්‍රතිමාවේ උස අඩි 11.5යි මේකේ විශේෂ සලකුණු කීපයක් තියෙනවා එකක් තමයි බුද්ධ ප්‍රතිමාවක් හා සමානවම මේකේ කන් දිගයි ඒ කියන්නේ ලම්බ කර්ණයි ඒවගේම මේකේ හිස මදක් වම් පැත්තට බර වෙලා ඇස් අඩවන් වෙලා තියෙන්නේ ප්‍රතිමාවේ තියෙන වැදගත්ම කොටස තමයි මේ දෑතේ දරාගෙන තියෙන වස්තුව ඒක සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා මේ ප්‍රතිමාව ඍෂිවරයෙක් කියලා අදහස් කරන විද්වතුන් කියන්නේ පොළොන්නරු යුගයේ සම්නස් පත්‍රයක් අඩංගු පුස්කොළ පොතක් මේ තියෙන්නේ කියලා ඒවගේම මේක මහරජතුමායි කියලා විශ්වාස කරන විද්වතුන් කියන්නේ මේ අතේ තියාගෙන ඉන්නේ වියගහක් කියලා වියගහක් කියන්නේ අපි හරද්දෙන් කුඹුරු හානකොට ඒ හරද්දෙන්නේගේ කරට උඩින් තියෙන ලීයට තමයි වියගහ කියලා කියන්නේ